මෙදවස්වල ලොකු කසුකුසුවක් යනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ අගමැතිවරයා විදියට දියුණු දෙනවා කියලා. මට මතක් වුණේ අර දවස් 52 කුමන්ත්‍රණය. ඒක අමතක වෙලා දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැති විදියට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරගන්න යන්නේ. එතුමාව තනතුරකට පත් කරනවා නම් අපි අනිවාර්යෙන් එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදයේ මැද්දෙ මිසක් මේ රටේ ජනතාවට හොර රහසේ හමුදාවල් දාගෙන ආරක්ෂක රැකවල් දාගෙන එවැනි තනතුරකට ගේන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඇත්තටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැවත වතාවක් අග්‍රමාත්‍ය තනතුර ලබා දෙන්න කියලා ඔබතුමන්ලා පක්ෂයක් විදියට ඉල්ලීමක් කරේ නැද්ද ජනාධිපති ප්‍රතිවරයාගෙන එහෙම සාකච්ඡාවක් සිදු වෙලාම නැද්ද පක්ෂයක් හැටියට අපි එවැනි කිසිදු ඉල්ලීමක් කරලා නැහැ දැන් කියන්නේ අන්තිමට එහෙමනේ මුළු කොළඹම මොකටද මේ වටකරේ කොළඹ විශ්වවිද්‍යාලයයි හමුදාව පොලිසිය දාලා වටකරේ කියලා හපුවාම දැන් උත්තර දෙකක් කියන එකක් කියනවා මහින්ද රාජපක්ෂ අගමැති වෙන්නේ හිටියා ඒකදී කලබලයක් ඇති වෙයි කියලා තමයි පොලිසිය දැම්මේ මහින්ද රාජපක්ෂ අගමැති වෙනවට රටේ ජනතාව කැමති නැත්තම් මහින්ද රාජපක්ෂ අගමැති කරොත් එහෙම රටේ විශාල කැරැල්ලකුත් ඇති වෙනවා නම් ඕකෝය හමුදාවේ පොලිසියයි තුවක්කු කබල් හරස් කරගෙන ඉඳලා බේරන්න බෑ එහෙම උන මහින්ද රාජ මැතුමා අග්‍රමාත්‍යකමෙන් අයින් වුණේ මහජනතාව එක්ක නැවත වතාවක් මිරටේ නායකත්වයෙන් එනවා නම් එතුමා නායකත්වයෙන් එන්නේ මහජනතාවගෙන් කියන එකත් ඔබට මුන්නාසර මතක් කරන්න මගේ පියාගේ අවුරුදු 53ක දේශපාලන ඉතිහාසය තුළ විරුද්ධවාදියෙක් විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටියේ අපි බලය අතාරිනකොට අපි ගතියුතු හොඳම විකල්පය අපි තෝරගත්තා හැබැයි අපි පිළිගතියුතු කාර්යය තමයි මේ අතර අපි අතර ප්‍රතිපත්තිමය වශයෙන් පරස්පර විරෝධී අදහස් තියෙනවා රනිල් මහත්තයාගේ අවුරුදු 45 දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු 53ක දේශපාලන ඉතිහාසයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ද රනිල් වික්‍රමසිංහත් එක්ක යන්න හිටපු පොහොට්ටුවේ කණ්ඩායමක් හිටියානේ. ඔය ඇමතිගම් ගත්ත. දැන් ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නවා මහින්ද අගමැති වුණොත් උන්ට උන්ගේ ඇමතිගමක් නැති වෙයි කියලා. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මෙරටේ ජනතාවගේ බහුතර කැමැත්ත තියෙන ආණ්ඩුවක් හදාගන්න පුළුවන් ඉඩකඩ මෙරටේ නිර්මාණය කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. අපි ජනාධිපතිතුමාට කියන ඇයි ඒක නොකර ඉන්නේ? අපිට ජනාධිපති මැතිවරණයක් ගැන සිතන්න අවශ්‍ය නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. පොහොට්ටුවේ සැලසුම් වලට පටහැනියම් ක්‍රියාදාමයක් සිදු වෙනවා නම් අන්න එදාට පොහොට්ටුව විසින් නම් කරන්නේ මොන අපේක්ෂකයාද? නියත වශයෙන්ම පොහොට්ටුවේ බලය නැතුව රාජපක්ෂ කඳවුරේ ශක්තිය ආශිර්වාදේ නැතුව කවුරු හරි හිතනවා නම් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්න ඒකට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන කාරණාවත් ඉතෝ පැහැදිලිව අපි ඔබ තමුන් වහන්සේලා ඉදිරියේ කියනවා